බ ඔක්ව ස්වාද රෝපාණනි රාත්‍රය නව අයිතය ප්‍රධාන ප්‍රවෘ්ති විකාශය සමඟයි ප්‍රමයෙන් පවත්සී රස්ාල. පොළොන් අරුවේ ගුරුහිගයක්ත් පාසල්බල අඩුපාඩුත් ජනපතිගේ අවධහනයට ගින්තු පිටියේ පුද්ගලයාට කොරෝනාා නැහැ හඳකාඩු යවූ එකසිය පනස් හතරත් ගෙදර යවයි. ෙවස්ථාව වෙනස් කිරීමක අවශ්‍යතාව පැහැදිලිවතකගත හැකි බව අගමැති පෙන් බාදෙයි පහ එකොළහා දහතුන ස්ුවණි එට සිට වැඩ. එකොළහ දහතුන හත ඉදිහේ සිට තුනයිදිය දක්වා දේශීපවෘති පොළොනරුව දිස්විකයේ ගුරුහිගේ සහ පාසල් වල අඩුපාඩු සම්බහන්ධයෙන් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මජතුමා අවධානය යමු කලා. ලකා පොදජන පරමුණේ ේක්ෂකයන්ගේ ජයග්‍රහණයත අහුරු කිරීම සඳහා. පොළොන්නරුව අත්තන කඩවල ප්‍රදේශය පවැති ජනහමෝකට ජනාධිපතිතු මා එක් වනා. පොළොනරෝදිශ්‍රිකගේ ප්‍රදේශ ඇැසක පසල්වල පවතින ගුරුහිගේ සහ වෙනත් අඩු පාඩු පිබඳ ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කලා. ඒ පිළිබඳ අවදහන යමු කල ජනාධිපතිතුමා පසල්වල පවතින අඩුපාඩ පිබඳ පූර්ණ වාර්තාවක් ලබාදින ලෙස හිට පුරාජච මාත රෝෂන් රනසිංහ මහතාට ැනම් දුන්න. ුඩා පනිමානයෙන් මැනික් ගැරීමේ නිරත ඇලහැර ජනතාවට පරිසරයට හානි නොවන අුරෙන් සියකර්මාන්තියකරගෙනයාට ජනධිපිතිතුමා උපදෙස් ලබා දුන්නා. මෙම ජනහමුව සංවිධාන කරතිබුණේ අපේක්ෂක අමරකීර්තා අතු කොරල හතායි. ප්‍රෝෂාන් වනසිං හ පොනරු බැඳව ප්‍රදේශයේ සංවිධාන කරතිබූ ජනහමෝකද ජනාධිපිතිතුමා සහභක් කිය වුණ. අපපු නෝජමාත සිරිපාල ගමලත් මහතා ගිරිතලේ සංවිධහන කරති වූ ජනහමෝට සහභාකිවමින් පසු ජනාධිබිතිතුමා සහභාකිව්යේ ජ.ජ. චන්ද්‍රසයන මහතා මැදිරිගිරිය වටදාගේ ප්‍රදේශයේ සංවිධහන කරතිබූ ජනහමෝටයි. ව්‍යවස්සාාවූ වෙනස් කිරීමක අවශ්‍යතාව පැහැදිලිව දැකගත හැකි බව අග්‍රමාතය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නුගම්ෙ ප්‍රදශ පැවති ජනහමුවක් අමතමින් අග්‍රමාතිවරයා මේ බාව ප්‍රකාශ කලා. අපි දැක්ක පාලිමෙන්න්තුවයි ජනාධිපතිවර අතර වෙන සක්ීරෝනම් වැඩක් කරන්න බෑරට එකකපි පෞගියෝාව දැක් තියෙන අත්දැකී ඩ තමයි අපි බී කියන්න. එමනං පාරිලිමිෙන්තුවල් ජනාධිපතිවරයක් නියෝජනයවන්න පක්ෂය ශක්තිමත් කිරීම තමයි කළ යුතුවති. ඉතෙන්දී අපි මේ කැටලු අක්නෑඔය අපට තුළින් දෙක ලය අවශ්තාාවයක් තියෙනවා. විවස්ථාවේ තියන දානම මිනි වගන්තියේ තියෙන අසාධාරණසාකළ නොහැකි දේවල් පිළිබඳව අපි මිතු වඩට සැලිෙල් මලත්ෙන් නොන මේ වස්ථාව. මේ විවස්ථාව වෙනස් කිරීම අවශ්‍යතාව අද පැහැදිලෝ බේනවා. ඇ මේ ්‍යවස්ථාව වෙනස් කිරීම තුළ රථේ තියන ප්‍රශ්නවලට පිළිතුරු සවෑන්ට පුළුවන්. පක්ෂිකයන් සහ මහජ නයව තැනතුළ පෙසක් ජනහ ට එක් සිටිය. ොම හතුන ිින්තු පිටිය ප්‍රදේශයේ COID-19 ආසාධනය වූ බවට වාර්තාාව වූ පුදගලයා සම්බන්ධයෙන් කළ ිCR පරක්ෂණ පහක පතිඵල අනුව ඔහු තවදුරටත් ආසාධිතයකු නොවන බව තහවරු ේතිබෙනවා. රජයේ ප්‍රෝති පාර්තිමේන්තුව නිවේධනය කරන්නන්නේ ජිින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තාාවූ පුදකලයා මුහුදු ආරක්ෂකයකු වීම සහ විදේශගතවසිට පැමි පුද්ගලයෙු හතුවෙන් දැඩි අවධන මක් සහිතායෙකුලෙ සහඳුනාකෙන නිරන්තරයෙන් අවධහනෙන් පසූන බවයි ඔහු නිවසෙහි නිරෝධහනය වූ කාලය තුළ සිදු කළ PිCR පක්ෂණයේ ප්‍රතිඵලමත කෝවි දහනාව ආසාධිතය කුලි සහඳුනාගත් වහාම ගතයතු සියලො පීවර ගැනීමට සෞඛ්‍ය සහ ආරක්ෂකංශය කටයතු කළ බයි. පරීක්‍ෂණ ප්‍රතිඵල ලැබුණු වහාම එම පුද්ලයාර හල් ගතකිීමට කටයුතු කරනු අතර ඔහුගේ ශෘතියන් එක සය පනස් හතරකට ආසාන පිරිසක් කදකාඩු නිරෝධහයන මධ්‍යාසානය වෙත රැගෙන ගියා. කෙසේ වෙතත් ආසාධිතියයාලෙස සැලකූ පුද්කලයා සම්බහන්ධයෙන් රෝහලදී අක්ඩව සිදු කළ PCR පරීක්ෂණ පහක ප්‍රතිඵලමත පෙනේගේ ඔහු ආසාධතයකු නොවන බවයි. කඳදකාඩු නිරෝධායන මධ්‍යාසානයට රැගෙනගේ එකසිය පනස් හතර දෙනාද PCR පරීක්‍ෂණ වල ලක් කෙරනවාා. ඕන්ගෙන් කිසිවෙකුටත් කෝවිද්දහනාවය ආසාධනවී නොමැති බවයි රජයේ පෝති දෙ පාර්තිමයන්තුව සඳහන් කළ. කෝවිD් දහනාව ආසාධනය ඇති බවට මුලින් හඳුරාගත් පුදත් කලයා රෝහලෙන් පිටකරයාවා ඇති අතර, කන්ඳකාඩු නිරෝධහන මධ්‍යසානය වෙත රැෙනගේ එකය පනස් හතර දෙනාද නැවත සය නිවස් වෙත පිටත් කරහරීමට කටයතු කරඇති බව සෞක සේවා දක්ෂ ජනරාල් විශේෂක්ඥවයිද අනිල් ජාසිහ මහතා සඳහන් කලා. මෙ අතර කොවි් දහනාවේ ආසාධතයන් ද හාට දෙනෙකු අදදිනේ සුවලබා පිටවයාමත් සමඟ මෙරට සුව ලැබූ සමස්ස ආසාධතයන් සංඛ්‍යාව, එක් දහස් නවසිය තුනක් දක්වා ඉහළ ගොස්ති බෙනවා. මෙටදී හමු මුළුකරෝණ සාධතයන් සංඛ්‍යාව, දෙදහස් ඇත්්‍ය හතරක් බවයි සෞඛේ ප්‍රවර්ථන කාප්‍රයංශුවය නිවේදනය කළේ මෙ විට පුදගල එකසේ හැට දෙනකු කරෝන ආසාධනවීම රහල් ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය දීක්්ණයටතේ කොරුණාාවට සැක සහිතව තවත් තිස් අට දෙනකු රෝහල් ගතව සිටිනවා. මෙතර වෛඩසයට එරිහි වත්හදා බලන අෞෂධයන් හි පළමු ප්‍රතිඵලය ඉදිරිසාති දෙක ඇතුරත ලබා කැීම හැකිවන ඇති බව ලෝක සෞඛ්‍ය සංගධන ප්‍රධන ෙඩ ෝස් ඇඩනෝම් පවසනවා. රටවල් තිස් නවයක රගීන්දහ පන්සයක් පමණ අතතාා බැලිම් සදහා යොදා කෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සන්ඳධානේ ප්‍රධාන ටෙඩ්රෝස් ඇඩනෝම් වැඩදුරටක් පවසන්නේ. කෙසේ වද පරක්ෂ සදහයොදාගත් අෞෂධකාණ්ඩ පහක් තාහනම් කරතිබෙනවා. COොවි- හෙවත් නව්‍ය කොරණ වෛරසය බනවි ලෝපපුරා එකෝට දාහතරලක්ෂද සදහස් හරසය හතලි හත් දෙනකට සාධනය විතිබෙනවා සුුවේ ලබාඇති රෝගනි සංඛ්‍යාව, හැට හතර ලක්ෂ පනස් අට දහස් නවසයනාවයක්. වරසය ආසාධනයවීමන් මරණ පනලක්ෂතිස් හතර දහස් එකසි හට තරක් වාර්තාබනවා.රටවල් හාස්වයන් පාලන ප්‍රදේශ දෙසිය දහතුනක වෛරසය ්‍යයක්ක්තිව ඇති බවයි, ලෝක සෞකෙ සන්නවිධානය පවසන්නේ. එක් දිනක් තුළ ඉන්දාවෙන් වැඩිම ආසධ්‍යයන්න සංඛ්‍යාවක් ඒ පර්තාාවුණනා. ගතුූ පෑ විසි හතර තුළ එරටින් වාර්තාාවූ ආසධතයන් සංඛ්‍යාව විසි හතර දහස් අට සිය පනහක්. ඉන්දියාවෙන් වාර්තාාවන මරණ සංඛ්‍යාව දා නවදහසෙක් මවති අතර සමස්ත ආසධතයන් සංඛාව හයලක්ෂ හැත්තෑයි පන්දහසකට ආසන්නබනවා. ඇමරිකාවේ ආසධතයන් සංඛාව වාර්තාගතලෙස ඒහලෑමින්තිබුණද සතින්තේදී ෆොරීඩා ජනතාව වෙරලතිරයන්වෙත ඇදියයන අයු දක්නට ලැබුණ. ස්ොරීඩ‍ පොලීසිය මුහුණ ආවරණ පැඳීමට සහ පුද්ගල් දුරස්ථභාවය තබාගැනීමට ජනතාව උනන්දු කළබවයි වාර්තාාවන්නේ. මාස තුනකට පසු පළමුුවට බ්‍රතාන්නේ රාත්‍රී අවන්හල් විෘතකරීමට අවසර ලබාදී තිබෙනවා. කෙසෙව් වද සෞඛරක්ෂ නිති අනුගමනය කරමින් කටයුතු කරනලෙසයි, බ්‍රතාාන්නේ සෞඛ්‍ය අමා්‍යවරයා ජනතාවකින් ඉල්ලා සිටින්නේ. මෙ අතර කොරණ වෛරසිය සහසටන් වදින සෞඛ්‍ය සේවකයන්ට උපහාර පිණිස, බ්‍රිතාන්නේ අග්‍රාමාතනන නිවස නිල්පැහේෙන් වර්න ගන්වාතිආකාරය මධ්‍යවාර්තා කලා. ොද ස්ථායන්හිද ුණ අවරණන පැඳීම අනිවාර කිීමටින් ආ යෝජනාව තම නිෂේදබය යොදාගනමින් ඉවත්කිරීමට බ්්‍රසීල ජනාතිපති ෙඩ ොල්සනරෝ කටයතු කරති වෙනවා. ගතුූ පෑවිසි හතරට පමණක් ආසධ්‍යන් තිස්පන්දහස් තිස්පාක් වාර්තාාවීඇති අතර. ඒ දිනයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාාවූ රටමන්න්නේද ප්‍රීලயாයි. මෙෙක්සිකෝවෙන් වාර්තාාවන කොரோනාමරණ සංඛ්‍යාව, ප්‍රංශයේ මරණ සංඛ්‍යාවද අභිබවාගයා. යනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාාවන රටවල් අතර පස්වන ස්ථනයට මෙෙක්සිකෝ පැමිනතිමෙනවා. තු පෑවිැසි හතරට එඩටින් ර්තාාවූ, කොුණා මරණ සංක්‍යාව, හයිසියඇතිස් හතරක්න අතර සමස්ත ආසධිතයන් සංඛ්‍යාව, දෙ ලක්ෂ පනස්ත හසෙක්නවාවත වයි පාතාව. කොරෝනා වෙසනේ හේතුවෙන් වසාධ මාති වූ පාසල් අධ්‍යන කටයුතු හෙට සිට ආරම්භ කරෙනවා. ඇනුව හෙට ආරම්භ වන්නේ පහ එකොළ හා සහ දහතුන යන ශ්‍රේණි පමණයි. එකො හ සහ දහතුන යන ශ්‍රේණිවල අධ්‍යන කටයුතු උදවැසන හතයි තිහයේ සිට පස්වලු තුනයි තිහදක්වාසිදු කරන බවද අධ්‍යපනමාත්‍යංශය අවධහරණය කරනවා කෝවිD-19 වෙසනය හෙතුවෙන් පසුගේ මාර්තු මස දහත්තුන් වනදාස් සිට සියලු පාසල් වසා තැබුණා එමෙන්ම දහම් පාසල් හා උපකාරක පන්තිද වසාදමීම තිීරෙන කෙරුණා. සගේ සතියේද පාසால் ආரம் කිරීමේ පළමු අද ර්‍ර ාත්ම කරනු අතර එයුව පසල් සඳහ කඳන ලබූ විදالල් පතිවරන් ගරුවරු ඇළ අධ්‍යන අනදි ර මண்ட සහ පසால் කමண කරන மண்டලපමයි. පால் காால் හ ௌ රක් වැඩපි ල සැසීම සහ පසල් විශබේ ජහර ේද පසුග සතියේ සිදු කරුණ. අදිනේද දෙමවපියන්ගේ සහය ඇතිව පාසල් පිරිසිදු කරන ආකාර දෙකගත හැකි වුණ. ොළහ හ ශ්‍රනි වල ුන් සඳහ, පසල් කාලය ්‍ර මක වන්නේ උදැසන හතයි ති හෙසිට සවස යිතිය දක්වායි. පහසවනි දරවන්සඳහ සුපුදදු පරිදි, පෙවර හයි තිහෙ සිට, පස්සවරු එකයි තිය දක්වා පාසල් කාලය ක්‍ර ත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශවය පවසනවා. පාසල් ආරභ කිරීමේ තුන්මන අදීරයටතේ දය සහ ොහන ශවනිවල අධන කටයුතු ආරම්භ කරෙනවා. එතිතුම වන්නේ ලබන මස විසි වන දාස් සිටයි. හතර වන අධීරයටටේ ජුලිමස විසි හත් වන දා පාසල් ආරම්භකිරන්නේ. උන හතර හය හත අට සහ නවයන ශවනිි බල අධදනකටයුතුබෙනවුවෙන්. අගොස්තු දවන දාසසිටයි සුපුරදු පරිදිී සියලම ශවෙන්චිඳහා පාසල් ආරම් කෙන්නේ වාදින රපවාහිනයේ විකාශය වූ නැනපත් දේශයක් කරා වැඩිස්තහනට එක්ටමින් අධ්‍යාපන අත්‍යශයේ අතරෙ කල්ලේකම් රන්ජිත් චන්ද්‍රසය කරමහතාද නිසම්බන්ධයෙන් අදහස් දැක්පුවා. පි දෙමාපයන්ට කිවේ එක මේක හදලා එවන්න. වතුර බෝධලයක් එවන්. මාස්ස එකක් දෙක් එවගේම අත පිහදාන්න රිදිකෑල්ලටට දීලාවන්න. කැස්සක් වගේ තියෙනවානම් ඉදරුවවා පාසල්ට නොවයා ඉන්න කටයුතු කරන්න කියලා. ඒතාමත්ම තදින් කියනවා ගෙදර ඉදම් පාසල්ට එක මුවර්වරණය පැළඳග න්න අත්‍යවශ්‍ය. පාසලට ආවට පස. මේ පැළන්දගෙන ඉඳීමම අත්‍යවශ්‍ය එකනෙ බල කිමක් කරන්න න්න සහත් දරුවට ොක දාගෙන ඉන්න බැෑ සූෂනවාාද තියන හ වැඩි අවධානියොම කරණ කිවේ අහෝ දෙන්නේ එකට පරතර ඇතුව ඉන්නේ එකට පුළුවන් අයට දාගෙන ඉන්න හැබැයි පාසල්ලවනට පස අයි දාගෙන. නැවත ගෙරට න්න එම තමයි අපට සෞඛ්‍ය සේවා ද්‍යක්ෂ නල්වරයත් අපරු පපදෙශතිලා තියෙන. මේ අතර පාසල් ආරම්මකිරීමට සමගමීව පාසල් වෑන්ත විශි ජහරට ලක්කිීමටයතු කෙරුණවා. ප්‍රදේශ රසකම එමකට යුතු කර ආකාරය දෙකතහැකි වනා. දහ දහන්නවසර මුලද වනල් වික්‍රමසිංහ මහතා පාලමින්තුවේ සභගත කළ නව ව්‍යවස්ථ කටුම් පපතේත් සජි ප්‍රමතා සමහතා එක් ජාතික පක්ෂයේ ජනාතිපතිවරන අපේක්ෂ යාලෙස ඉදිරිපත් කළ, ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනාවලත් කිසිදුු වෙනසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද්‍රරාජපක්ෂ මතා පවසනවා. ජාතිවාදීන්ගේ බලල් අතක් වූ සමගේ ජනබලවේගයන මයින් විශේෂ නිවේදනයක් නිකුත් කර මනුී අග්‍රමාතිවරයා මේ බව සඳහන් කරන්නේ. ටේ ප්‍රධාන දශපාලන පක්ෂයක් බැදුම්වාදී මූල ධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත්කිරීම අතිශයෙන්ම බරිපතල කරුණක් බව අගාමාතවයාපෙන් පාදනවා යම්හකින් මෝන් පසු ජනාතිපතිවරන ජය ක්‍රහණ කළේ නම් එම බදුවාදී පතිපත්තිය ක්‍රා්ම කරන්නේ ඒයට ජනතාවගෙන් ජනවරකුත් මා සංගරත්යේ ආශිවාදයත් ලැවුණල් බව පවසවිින් බවයි එම නිවේදන දක්වෙන්නේ. හ දහදහස් පහලව සහ දහස්දාහ නොවස වලද පැත්තුූ නාතිපතිවරණවලදී ජනාධීපති දරේ බලය අල්ලාගෙන රටේ බෞතර ජනතාව පාගාතමා රට බෙදාවෙන් කිරීමම්නහ එක් වූ දේශපාලන මාරසේනාව එකම පිරිසකි පළමුව එක්සත් ජාතික පක්ෂ සමග සිටිම පිරිස අද ක්‍රොනිල්ට සිහල චන්ද ලාගන්න බැහැ. සජත්්‍ය ලුවන් ය කියමින් සමග ජනපලවගේ වට රොක් විසිට. සමග ජනපලවගේ සෑම පවුලකටම හුපියල් විසාහස දීමනාවක් ලලාබදීමම වැනි පොරන්දු ලබද මනිසිටනවා මොු ජාතිපතිරනය ජැග හනකිීමට ත්සාකලේත් විදවල් නොමනි ලබදන ව පවසම බයි අග්‍රමාමතිවයා එමනිවේ දනිසහන් කතිවෙෙන්නේ ජනවර්ගයක් ආගමක් මුල් කර ගනින් ඇතිමන දේශපාලන පක්ෂ තමන්ගේ ජනවර්ගේ හෝ අගමට ඇත් ජනතාවට පමණක් සලකා වෙනත් ජාති ආගම්වලට ඇත් පිරි පටස් තරය ෙ තල ර ල බනවා. දශාල සසදුම යනග පති ල පස්ක දා බෝම ප්‍රහරෙන් අදුට වයි ම දන දක් වෙන්නේ. රටെ ජාති සා ආගම් අතර, කළකට පෙරතිබූ සමගත් අෝ සහෝගයක්ත් යි ඇතිකිරීමට නම්. පටු ජාතිවා ේශ ාලேன்ෙන් ප්‍රති ලාබ අ නොමනතක්යක් ඇති තු බෞද ග්‍රමත්වර පෙන් ධනවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය ඇතුළ තවත් කරුණු රසක් පිළිබඳ මේේදිනවල දේශපාල ේදදිකාවේ සාකච්චාපනවා. පක්ෂ විපක්ෂ එවැනි අදහස් වෙස්්සයි විස්ස ජනමතය විශේෂාන්කයෙන් දුරකතරන නායක දුරකරනේ ොල්ලෝ සේද බන්දා. දෙකේ මොකේ හරි නායක කියනවා ධාතුන ටයයාගේ ලයද න දකු ල වි ද න ම ස කියන මතයෝ. ම්බඳරු දිස්සක්කේ නිවා සධකාරයෙන්දීපු නෑයටටික සම්පර්ණ කලාන හොයි. දැ යාාපන ගීලොව කියන්න නැතුව හම්බදදුු දිස්කර කියීලා කියන්න කියල. හම්බදු දිික්කමින්සු රැවටතුවා අදේ මනිස්ස තියන් ඉන්නවා ඉදල්ොහෝරග ඉන්නන්නේ සජිත් ප්‍රේිදාාතාවවත් ප්‍රාරෙල්ල කළ එලවන්ද. දැංකේ නව සිරිකොත අල්ලනවා කියලලා විහිලු කතා තමයි සපයන්. ජනාධිපතිවර්ණය දත් කරය විහිරු කතා. ජනාධිපතිවර්ණයේදී පක්ෂය රටට කරපු සුවිශාල මෙහය ගැන අබමල් රේනෝක තරගවත් කතා කරෙන්න්නේෑ. ඒ වෙනුවට කතා කරේ සජිත් ප්‍රේමදාස සජි ප්‍රේමදාස සජිත් ප්‍රේමදස. විශාල පොරන්දු ප්‍රමාණයක් දුන්න. ඒ පොදු ඉෂ් කරන්නම් විිලියන හත් අටදාහක් මුදරණය කරන්න වෙන මුදල්. සජිත් මහත්ත්‍යග තමයි පොත්ලියපපුවායින්න ඇල්ෝෂේ මුදලාල නිර්දශී කළ පොත්ලියොපවා ඉන්නේ සජි ප්‍රමදාස මහත්වයක විදේඒ අයට වෙලා න දේනෙව ඉදැන්වෙලා දන දෙහින්දා මේ සිරුදරම එකතු වෙලා. ොඩේ ඉඳදල එකට එකවලා මහපැක මංකොල ක මුදල්ටික පෙදා ගෙන එකන එක ංල දික්කරගත්. එක්ත් ජාතික පක්ෂේ අපේ පරණයක රනිල් මහත්ත ැන මගුත් කිය එක්ර කැමත් තක්නෑ. නමුත් එතුමාගේ කලුකෝපි සධානයට ජනතාව විරුද්ධයි. ඒ නිසයි අද. සැබෑ U.P පාක්ෂිකෝ පමණක් නෙමේ මධ්‍යස්ථ මතධාරීෙන් පමණක් නෙමේ. පාාවන චන්ද සියල්ල සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් යුතු සමගින් ජනබලවේගේ වට අද රොක් වෙලා තිබෙන්නේ. පක්ේය තුළින්න්න කොටත් රනිල්ලික්මසිහ පන්නගන්නඩ බරවෙච, සජිට් එලියට කියල්ල කොහො බැරවෙනවා සිම හයියක්ක් නැති නායකෙක් තමයි සජිත් පේමදසකයෙන් තා රනිල්ලික්කම සිංහට ආණ්ඩු කරන්න බැරිවනත් ආණ්ඩු අල්ලන්ඩ බරුත් පක්සේ ආරක්ෂ කරගන්න මකර වැඩ කරන. ඇතින් දක්ෂය හැබැයි සජි් ආණ්ඩුවල්ලන්නත් බෑ ආ්ඩු කරන්න බෑ එක් ජති පක්සේ අල්ලන්නටත් බැයි. ජීවියක ඉහිතලතිනවාද ඇතින් කෙරිපෝර්ණයක් පදයි කිය. ඇතින් පදන්න ඕන ඇත් පැටිය. ඉතින් මේ ඇතින්න මොක්ද දැම්ේ ටෙරිිපෝර්ණ එකක් ඒෙතු වයර්කන ඒ එකත් අර කතා කරාම දුරකතරය විසන්ද වීඇත ඇතොන දැන් ඒ ෙරිිෝර්න එකත් ඔන්න ලන් හටයිදවෙනකොට මැතිවර්දෙන් පස්සේ විසිවර්ක එක දැර මැදකෑල් එක තරක අක ටිකය දර. මගේ ජන බලවේගේ පිතෘත්වය සහ මාතෘත්වය, රනිල් වික්‍රමසිංහ මහතා දරන බව එහිනායක සජිත් ප්‍රේමදස මහතා පවසනවා. අම්පාර් ප්‍රදේශයේ පැවති ජනරලියකට එක්වෙමෙනුයි ඒ හතා මේ බව කියාසිටියේ. අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා අපිත් සමඟ එකට එකතු වෙලා වැඩකටයුතු කරන. නගර සභහ ප්‍රාදේ සභා පලාත්පා නායතන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් අහෝසි කරන්නට රානිල් වික්‍රමසිංහ මැතතුමා කටයුතු කරලාති වෙන කිය. මටියන්න තියන්නේ ඒ සිරු දෙනාගේම මන්ත්‍රකම් සුරක්ෂිතයි. ඒ වෙන මොනොත්තිසාන වේ සමගි ජනබලවේගේ පීතෘත්වය සහ මාතෘත්වය දරන්නේ වෙනකවුරුත්නේ රනිල් විත්‍රව සිංහ මැතිතුමායි කියන එක මං මේ අවස්ථාවයි කියටකම. අපිට පුළුවන් මිත්‍රවුණනි වැඩ කල පෙන්නන්න. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා යුද්ධ දෙකක්තියාගෙන. ලැදුු දුන්නේ නැත් ජනසවිය දුන්නේ නැත්. ඔක්කොම කර පිට හැකියාව තිබෙනවා ආර්ථිකය කළමනා කරණය කරලා මේ වැඩගටයුතු ක්‍රියාත්ම කර නමුත් කුහකය පොට්ටාසයක් විරුද්ධ වෙනවා මිනිස්සුන්ට සහනටික ලබාදීලා ආර්ථිකය නැවතත් වනක් සක්වී වෙනවාට කැමදිි හැ. මාරක යයානතුරක්ෂ රීම සම්න්ධයෙන් අතරංකුවට ගත් ප ්‍රට් ක්‍රෙඩක කුල් මෙන්ඩස් පානුදුර මයිස්ත්‍රා අධකරණයට ඉදිරිපත්්‍රරීමට නීමට බව පොිස් ොලස්ථානේ නිේවදනය කලා. පානදුර උතුර පොලස් වස මේ පරණ ගලුපාර හොරේතුදිය ප්‍රදේශයේ දීමම අනුතුර සිද වුණනා. ඒ අද අලුයම පහට පමයි. ොරටතුව සිට පානුරෙ ධානය වූ ප්‍රිට ප්‍රෙඩක කුල් මෙන්ඩිස් දානයක මොටරතේ පාපදිකරවෙක ගට අන්තුරට ලක් වුණනා. ිතු අලබූ පාපදිකරු පාණුදුරෝහට ඇතුරත්කිරීමේද මේියකගො ඇති බයි පානුදුර තුර පොලිසි සඳහන් කළේ. මේකුස් ඇතේ ගොර පො පානුර උතුර්‍රේශපාදිංචි හැට හතරහැර දි පුද්ලෙ. මුරද ශරේ පශ්ාත් මරණ පයක්ෂණනි සඳහ පානුදුර රෝහලේ මතශරලා ාරේ ැන් පත් කරතිබෙනවා. පානුදුර උතුර පොලීසිය සිද්ධිය සහන්ධීෙන් වැඩදුර විර්ශණ පස්ත් වනවා. මෙන්ඩිස් මෙමන්තරසිද වූ අවස්ථාව දී ීමතිී සිටිය දයන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බව පොලිසිය ප්‍රකාශ කළලා අපරාධ කල්ලිස් ජිකෙකු වන කුරප්පුගේ චතුරංග පුෂ්පකුමාර මෙන්්ඩිස් සෙවත් බතරමුල්ලේ බන්ටි නැත්තා පොලිසිය අද අතරංගුට ගත්තා. ඔහු අපරාධ කල්ලි සාමාජිකයකු වූ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතම ගෝලියකු බවටද හුනාග තිබෙනවා. ත්த்தනමුල්ල බාි නැත්තා කඩුවෙල මහෙස්ත්‍රාත් අධකනයට ඉදිරිපත්කිරීමෙන් අනතුුව, ලබන එකකළුස් වනදා දක්වා රධවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසිර ලබාතුனா. ලගම පොලිසි සිදු කළ වැටලීමකද හෙරෝයින්ට්‍රම් හතක් සහරුපය පන සත්‍ර දහසක මුදලක් සමකයි බත්තර මුල්ලේ බන්ටි නමැත්තා අත්තඩංගුවට ගැනුණි. ඔහු සමග තවත් සැකරුවන් තිදනෙකුද පොලිසිය අත්තඩංගොට ගත්තා. ොහු දෙදහස්ථහත වර්ශය කළුතරදී බඳනාගාර බස්රථයකට ප්‍රහාහරයක් කෙල්ලකරමින් සංවිධානත්මකා අපරාධ කල්ලි නායකයකු සිටි සමයන් ඝතනය කිරීම සිද්ධියේ ප්‍රධාන සැකරුද වනවා. මෙම සිද්ධහහිට දාලව මීට මා සහතකට පෙර ඔහු ඇැල බී තිබුණ මනශ්‍ය ගාතන ඩතේ. ඇතුල පාද සිදධ රැසකට බත්තරමුල්ලේ බන්ටි නැමත්තතා සම්හඳද බවට තොරතුර හෙලව බෙනවා. කෙසේවූද බත්‍රමුල්ලේ බන්ටි නැමැත්තාගේ මව මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පලකර සිටියා. නම ඒ ග දම හර ව අරගො ලොක්ත මක සබද ල තිබන සමයන්ගේ මර්කු කේෙකරමය ර අවල ල් ල්ල අාරග ල රැවිල ඉන්නට. ඒ අතර යාගේ පාය සත්මදාගේ නය ජීවත්ත හ විටියන්න. ඒදවි න ය ුතු නවට නගම ිනි ඉන්න දෙන්න වෙන මිනිස්ු කරන්න මෙයාගේ නමයන්නේ. හසමගින් වවා රපා නි රා වය ොව ඇතිහ ප්‍රධාන ප්‍රති විකාශය අදට අවසාර. ඔබට සුබරාත්‍රයක්.